මේ තියෙන්නේ ෆුල් කෑම සෙට් එක අපේ. මේකත් හොඳයි. මේ මේක වඩා හොඳයි. මේ බලපන් අනිත් පැත්තට මේක. ධාර දෙක. ධාර දෙක අල්ලන්න. නෑ නෑ. ඔහොම ආ. යෝ. ලැජ්ජාව බයස් එකක් නෑ. කෙලින්ම අත් දෙකෙන් කෑවේ ළමයි. තාච්චියම අපි ඉවර කරා. අපි සීෆුඩ් කන්නාවේ සීෆුඩ් කෑවා. ඇත්තටම කිව්වොත්. Hi guys. අපි අද ඇවිල්ලා ඉන්නේ මීගමුවට. මීගමුවේ මෝමෝ එකට තමයි අපි ඇවිත් ඉන්නේ. ඉතින් ඔයාලා කලින් vlog එකේ දකින්න ඇති අපි මීගමුව ආවා. දැන් අපි කන්න ඇවිල්ලා ඉන්නේ මෝමෝ එකට. ඉතින් මෙතන අපිට කන්න තියෙන්නේ මොනවද? මේක ඇතුලේ මොනවද තියෙන්නේ? ලොකේෂන් එක කොහොමද කියලා බලන්න අපි ඇතුලට යන්. අපි නෑන විතරක් නෙමෙයි ආවේ. අපි ටිකක් තවත් කබල ඉස්සෙල්ලා තාවා. ය අපි හතර දෙනාට කන්න පුළුවන් විදිහේ කෑම තියනවාද කියලා බලලා විශේෂයෙන්ම අපි මෙතෙන්ට ආවේ සීෆුඩ් කන්න බලාගෙන. සීෆුඩ් කොයි විදිහටද තියෙන්නේ කියලා බලන්න අපි ඇතුළට යන්නම වෙනවා. එහෙනම් ඔයාලත් යම් මාත් එක්ක මොමෝ එකට. හරි thank you මේ දිනේ එලගේ මෙනු එක ඔයාලට මෙනු එකේ සිලෙක්ට් කරගන්න ගොඩාක් අයිටම්ස් තියෙනවා අලිම සලාඩ් ඊට පස්සේ සුප් වර්ග සෑන්ඩ්විච් රැප්ස් ඊට පස්සේ බයිට් වර්ග තියෙනවා සෑහෙන්න ඩ්‍රින්ක්ස් ගන්න අයට නම් මරු සුපිරි බයිට් සෙට් එකක්ම තියෙනවා කොත්තු නූඩල්ස් එහෙමත් තියෙනවා ඊට පස්සේ ඩෙසර්ට් වර්ග තියෙනවා මෙතන ඉතින් සෑහෙන જાති තියෙනවා මෙනු එක බැලුවට හැබැයි අපි මෙතෙන්ට ආවේ ගිනි ගන්න සීෆුඩ් තාච්චිය කන්න ඉතින් අපි Facebook එකෙන් බලලා තමයි ලොකේෂන් එකට කෝල් එකක් එහෙම දීලා එයාලා දැන් මේ වෙලාවේ අපිට කැරේජ් කරගන්න පුළුවන්ද කියලා අහලා වැඩිපුරම දිල්ලියට තමයි ඒක කන්න ඕන උනේ මොකද අපි සීෆුඩ් ලවර්ස්ලා ඒක නිසා අපිට ඒ වගේ ඒ කියන්නේ අපි කලින් කරපු කිසිම මේ කලින් ගිහිලා තියෙන කිසිම තැනකින් අපිට ඒ වගේ එක්ස්පීරියන්ස් එක හම්බුනේ නැහැ. ඉතින් මීගමු ආවට පස්සේ අනිවාර්යෙන් අපි සීෆුඩ් කන්න මෙපේ. සීෆුඩ් කනකොටත් ඒක ටිකක් විශේෂ විදිහට කන්න තිබුණා නම් තවත් හොඳයි. ඒක නිසා ඉතින් මෙතන තියෙනවා ගිනි ගන්න සීෆුඩ් තාජියක්. අපි ඇවිත් ඉන්නේ අද ඒක කන්න. ඉතින් මම දන්නවා මම වගේම ඔයාලත් දැන් පුන පුනා බලාගෙන ඉන්නේ ගිනි ගන්න සීෆුඩ් තාජිය කෝ කියලා. අපි ඒක ආවට පස්සේ හම්බෙමු. මේ තියෙන්නේ අපි ගත්ත ඩ්‍රින්ක්ස් ටික. දැන් ඔයාලා අහන්න එපා. ඒ පහක් ඕඩර් කරලා තියෙන්නේ කියලා බඩජාරිකවට පස්සේ නිකන් අරගෙන තියෙන්නේ. නෑ නෑ අපි ලොකු තාච්චියක්නේ ගන්නෙ. එතකොට අනිත් ඉස්සල්ලා මේ දෙකම මේ ඕඩර් කරේ අපි මේ හතර තමයි. ඊට පස්සේ තාච්චිය මේකත් හොඳයි කෝ. ඉතින් ඒක නිසා අපි ඒකත් ගත්තා. මොකද කන්නක් තියෙනවනේ. ඔව් ගොඩක් කන්නක් තියෙනවා. අනික ගොඩක් ඕනේ වෙනවා ඒක නිසා. අනික කලර්ස් වෙනස්නේ. ඒක නිසා අපි ඒකත් ගත්තා. මේක ඇවිල්ලා ලයිම් ඇන් මින්ට් එක. ඊට පස්සේ මේක ब्लू सनराइज ब्लू सनराइज මට ඒක ප්‍රොනවුන්ස් වෙන්නේ මේක නම් orange juice එකක් ඔය විදිහට තමයි අපේ drinks ටික තියෙන්නේ අපි ඕඩර් කරපු ගිනි ගන්න සීෆුඩ් තාජ්ජිය. ඉතින් ඒකට ලොකුම ලොකු තාජ්ජියක් හම්බ වෙනවා. ඒකේ ක්‍රැබ්ස් තියෙනවා. ඊට පස්සේ ලොකු මාළු දෙන්නේ කිනා දෙපැත්තේ. ඊට පස්සේ එක් තියෙනවා. ඉස්සෝ දැල්ලෝ ඒ සීෆුඩ් පිරෙන තාජ්ජිය පුරාවටම සීෆුඩ් තියෙනවා. ඉතින් ඒකට අපිට හම්බ වෙනවා රයිස් පෝෂන් එකකුයි සලාඩ් පෝෂන් එකකුයි. ඒ වගේම චිලි සෝස් එකක් මං හිතන්නේ. ඒකත් තියෙනවා. මාරම කලර්ෆුල් එයාලා ඒක සර්ව් කරන විදිය තමයි මාරම ලස්සන මේකේ නැති සීෆුඩ් එකක් නැති තරම් මට දැන් මේක බලාගෙන ඉන්න බෑ ඒ තරම් අර කටට කෙලවුලනවා දැක්කම ඇත්තටම ඒකේ මේ වෙජිටබල් එහෙමත් තියෙනවා ගොඩාක් පිරෙන ලොකු තාච්චිය තියෙනවා දැන් ඉතින් අපිට තියෙන්නේ කතා පැත්තක තියලා හොඳට කන්න
මේක ඇත්තටම කිව්වොත් සාමාන්‍යයෙන් 6 දිනෙට වගේ. ඒ කියන්නේ කපල්ස් 3කට විතර වගේ කන්න පුළුවන්. දැන් අර දෙන්නත් ආව නම් ඇත්තටම හොඳයි කියලා හිතෙනවා. දැන් මේ වෙලාවේ මේ වගේ තාජ්ජිය කමන්නේ අපි 4 දෙනා පුළුවන් ගේම ගහනවා මේකට. 6 දෙනෙකුට සුපිරියට කන්න පුළුවන්. අපි 4 දෙනාත් අතාරින්නේ නැහැ. Let's go. දැන් අපි හදන්නේ මේ කෑම වල රස කොහොමද කියලා බලන්න. මුලින්ම මොක්ටේල්ස් වලින් තමයි පටන් ගන්න. මුලින්ම ඒවෑ. හරිද? මුලින්ම අපි දෙන්නම් මේකෙන් try කරමු. කපල්ස් දෙකට සමානව හම්බෙලා තියෙනවා. මේක ලයිම්, මින්ට්, ලයිම් ඇන් මින්ට්, ලයිම් ඇන් මින්ට් එක. මේක මින්ට් රහ නම් එනවනේ හොඳට. මින්ට් ඒ කියන්නේ මින්ට් රහ නියමෙටම තියෙනවා. ඒකනේ. ඒක නියමයි. හොඳ රිෆ්‍රෙෂ් ඉන්නේ. ඕ. අර නිකන් කඩාගෙන යන සීන් එකක් තියෙන්නේ. ඒක නියමයි. නියමයි ආ. ඒක හොඳයි. ඒක ඒක අපි ඒක තියලා එහෙමම තියලා ඊළඟට මේක නම් මොකද්ද? මට මේ නම් කියන්න බල. Blue blue sunrise. Blue sunrise එක මේක. ඒක අපි sky blue emoji එක බොන්නේ ඒ ඒ වගේ නේ. ඒක නම් මේ sprite නේ. ඒක virgin emoji virgin emoji එකක් වගේ. මොජිරෝස් එකෙන් ගත්තොත් අපිට මේක මේක හොඳයි. මේක හොඳයි වගේ. මේක පොඩ්ඩක් මේ හොඳට ෆ්ලේවර් එක තියෙනවා. දැනෙනවා. දැනෙනවා හොඳට. මේකත් හොඳයි. මේ මේක අරක වඩා හොඳයි. ඔව්. මේක ඔරෙන්ජ් ජූස් එක. ඒක නම් මාර් ලස්සනයි පාටන. ඒකත් හොඳයි ඈ. එහෙමද? ඔරෙන්ජ් නම් මේක අපි බෙදාගෙන තමයි බොන්න වෙන්නේ. ඔව්. ඔරෙන්ජ් රස හොඳටම දිනනවා ඒකේ. ආ. අවුලක් නෑ. ඒකත් හොඳයි. ඒකත් නියමයි. කොමරි ඩ්‍රින්ක්ස් තුන ගත්තොත් මගේ ටේස්ට් එක මේක. මගේ මේක. ඕකේ. මේකේ කෙනාගේ ටේස්ට් වෙනස් නේ. ඒක නිසා ඩ්‍රින්ක්ස් වලට ඒ විදිහ තමයි. ඊට පස්සේ මට මේක, ඊට පස්සේ මේක. වැඩි ඊට පස්සේ මේකද? මගේ ෆස්ට් මේක, දෙවෙනියට මේක, තුන්වෙනියට අර. ඒ විදිහට තමයි ඩ්‍රින්ක්ස් වලට රේටින් යන්නේ. ඊළඟට අපි කෑම සෙට් එකට යනවා. දැන් මේ ලයිෆ් පාර්ට්නර් කෙනෙක් වගේ මං කෑම වලට හොඳ පාර්ට්නර් කෙනෙක් වගත්තා. මම. ඔව්. මට වඩා හොඳට එයා ප්‍රසන්ට් කරනවා. ඇත්තටම කිව්වොත් මේ ඩ්‍රින්ක්ස් ටික හැම එයා තමයි හොඳටම ප්‍රසන්ට් කරේ. දැන් අපි කෑම වල අපිට සයිඩ් ඩිෂස් විදිහට වගේ තමයි මේ සලාඩ් එකයි රයිස් එකයි හැමෝම. දැන් අපි මුලින්ම මේන් ඩිෂ් එක විදිහටනේ බත් ගන්න. මේක එහෙම නෑ. සයිඩ් ඩිෂ් එකක් තමයි බත්. අපි දැන් බත් එක try කරන්න තමයි හදන්නේ. මේකේ බෙල් පෙපර් එහෙම නම් දාලා තියෙනවා පේන හොඳට. අවුලන්නේ නැහැ නේ? ඔව්. normal fried rice එකක් විදියට ඒක තියෙනවා. හොඳයි. අවුලන්නේ නැහැ. ඊට පස්සේ සලාඩ් එක. අපි සලාඩ් එකනේ. සලාඩ් එකෙත් බෙල් පෙපර් තියෙනවා. ඒක නම් පොඩ්ඩක් mix කරන්න නේ. mix කරන්න වෙයි නේද? mix කරේ නැති වුණොත් එහෙම අපිට ලුණු දෙහි රස එන එකක් නැතිලිය. පොඩ්ඩක් දෙහි. ලුණුයි දෙහි. lime and salt. posh posh pepper. posh නෙමෙයි ලුණුයි දෙහි කිව්වනම් හරි. සලාඩ් එකත් ඕකේ. මික්ස් කරගෙන කන්න ඕනේ. ඔව්. ඒක තමයි ක්වොලිටි එක හොඳට මෙන්නේ. අපි දැන් වෙන වෙනම මේ කියන්නේ. දැන් යන්නේ බලන් හිටපු පාට් එකට දෙයියනේ. අපි දැන් මේක දිහා සෑහෙන වෙලා බලන් ඉන්නවා. ෆොටෝස් ගත්තා විනාඩි 20ක් විතර. වීඩියෝස් ගත්තා පැය දෙකක්. පැය දෙකක් විතර. දැන් තමයි අපි තාච්චියට බහින්නේ. පළවෙනිවටම ක්‍රැබ්. ක්‍රැබ්ද? හා හා. ඔයා එක ක්‍රැබ් එකක් ගන්න, මම එක ක්‍රැබ් එකක් ගන්න. අම්මෝ, මේ ක්‍රැබ් එක ඇතුලේ පුරවලා ඒක නේ? ක්‍රැබ් මීට් එක එළියට අරගෙන එළියට අරගෙන ඒක එයාලා බ්ලෙන්ඩ් කරලා වගේ කරලා ඒක පුරවලා තියෙන්නේ. මේක ඇතුලේ වෙජිටබල්ස් නේ? ආ වෙජිටබල්ස් උත් තියෙනවා. ඒක වෙනස්. වෙනස් කියන්නේ චීස් රහකුත් වෙනවා. චීස් රහයි නේ? මට හිතෙන්නේ මේකට චීස් මික්ස් කරන්න ඕනේ. ඒ කියන්නේ ක්‍රැබ් එකේ මීට් එක අරගෙන චීස් දාලා මික්ස් කරලා අර බ්ලෙන්ඩ් කරලා ඒක මේක ඇතුලේ දාලා එළවලුත් එක්ක එළවලුත් තියෙනවා. තඹකු එළවලු රහයි. ඒක නම් මරු. ඒක රහයි. ඒක වෙනස්ම අත්දැකීම. අපි කලින් මෙහෙම කාලා නැහැ. ඒකේ අඬු ටික තියෙනවා ළමයි මේ වෙනම. ඒකට අපිට හම්බලා තියෙනවා මේ ටැප් කටේක හම්බලා තියෙනවා. ඒක වෙනම තියෙනවා. ඊට පස්සේ බුල්සයි මෙතන තියෙනවා. ඒවා ඉතින් රස කියන්න ඕනේ නැහනේ. අපි ඉස්සෙක් කාලා බලමුනේ. ඉස්සෙද්ද මේකට? ආ. මාළු මාළු. මාළු මාළු. මාළු. මාළු දෙන්නෙක් ඉන්නවා ලොකු මාළු. ලොකු මාළු දෙන්නෙක් ඉන්නවා. මේවා මේ විශේෂ මෙහි මේවා ෆ්‍රෙෂ් නේ. මීගමුවේ මාළු සීෆුඩ් අරව මේවා කිව්වහම මීගමුවේ ෆ්‍රෙෂ්. ඒක නිසා මේවා රස සාමාන්‍යයෙන් අපි කනේ වඩා වඩා පොඩ්ඩක් වෙනස්. ක්වොලිටි ක්වොලිටි. ඒකනම් මරුවේ. ඔයා නම් මාරු දෙර කැමති වෙ මේකට.
හොඳට ෆ්‍රයි කරපු සෝස් එකකුත් තියෙන අපේ එක අපේ සෝස් එක ඇත්තටම මම තෝරා අපේ සෝස් එකකුත් දීලා තියෙන්නේ මේ මේකේ සෝස් එකකුත් දාලා තියෙනවා තව සෝස් එකක් තියෙනවා මේකේ දාලා මේක අමතර වෙනම එකක් තියෙනවා නිකන් චිල් සෝස් එකක් වගේ තියෙනවා ඇඩිෂනල් අපිට දීලා මේ මාළුව නම් මරුවේ ඕ අපි ඉස්සෝ එක බලමු දැන් මාළුව නම් ශාඩ සුපිරි ඉස්සෝ එක අපි මේකේ හොඳට ඩිප් කරලා තමයි කන්නේ කමු හොඳටම සැරවුනොත් තමයි වැඩේ ළමයි අපිට ප්ලේට් හතරක් දීලා තියෙනවා අපි ඒවා ගන්නේ නැහැ සාමාන්‍යයෙන් ඇත්තටම අපි කන්න කැමති මෙහෙම ඒක නිසා මේ විදිහට කනවා ඒක මරු ඒක වාසියක් ආ නියමයි අර පිටරට වීඩියෝ වල දකින්න අර මෙහෙම ගාගෙන ගාගෙන කනවා එන්නේ ඒ වගේ ෆීල් එකක් තියෙන එක තියෙනවා රහයි සෝස් එකක් අනික මේ තාච්චිය හැම එකක්ම තාච්චිය තියෙන හැම එකක්ම සුපිරියටම ග්‍රිල් කරලා තියෙනවා ඒතර මේ සෝස් එකත් එක්ක මරු මරු ඒක වෙනමම අත්දැකීමක් පොඩි ස්පයිස් ගතියක් තියෙනවා ස්පයිසි සෝස් එකක් එක්ක ඒකත් එක්ක අපි ගත්ත මොක්ටේල්ස් ටිකක් තියෙනවනේ එතකොට ඒක බ්ලෙන්ඩ් වෙලා එනකොට මරු මේ වගේ තාචියක් කන්න නම් ඔයාලා මීගමුවේ මොමෝ එකට එන්නම වෙනවා අනිවාර්යෙන් එන්න ඕනේ මේ වගේ ගිනි ගන්න සීෆුඩ් තාචියක් කන්න දැන් අපි හතර දෙනෙක් එක්ක මේක කණ්ඩායම් යන්නේ නෝ දෙක ඔව් ඔය දෙකන්නේ ඔව් මේ කකුල අපි කන මේ ඇවිල්ලා පොකිරිස්සෝ පි මගුලක් කියන පොකිරිස්ස නෙමේ කකුලුව තමයි කකුලුව වෙනම ළමයි ඇත්තම කතාව කිව්වොත් අපට කකුලුව දෙන්න මිස් වෙලා ඇතුලේ තවත් කකුලුව මේ ඔව් හෙනටින් මේ තව ඉන්නවා මේ ඒක කකුලුව විතරයි අපිට විතරයි තියෙන අක්කයි මම තමයි කකුලුව ගන්න කකුලුව ගන්න ආසා අපි කන්නේ ඒ අපි එතකොට ඕ පාඩු නෑනට ඇත්තටම ඔය ගැන මේ දැන් අපිට මේකෙත් තියෙනවා මේ එතකොට මේවට කියන නම වෙනස්ද දන්නේ නැහැ අපිට ඉතින් සැරින් සැරේ මෙතන කීව කතා කරන්න අමාරුයි අතන දැන් කියන්නේ ක්‍රවුඩ් එකක් ඉන්නවනේ අපි ඒක නිසා අපි කාලා යනකොට අහලා බලමු මොකද ඒ සීන් එක කියලා මම දැන් නිකමට අත ගාලා බලනකොට තමයි මෙයාව දැක්කේ ඔය අපි සාමාන්‍ය කරවකුළු අන හනකුළුනේ හැබැයි මාළු ඈ ඔව් ඔව් ඉතින් මේ මේ තියෙන්නේ මේක අපි දෙන්න කමු අය මම කමු මේ මම හිතන්නේ බිත්තරත් එක දින් මේ ආ එහෙමද බලමු දැන් අන්න මේ මට මේක කව ගන්න විදියන්නේ නැහැ නේ කන්නනේ ඔන්න බලන්න එක දහ මේ අර මේ මේකේ සෝස් එක මුතු රහත් තියෙනවා මුතු රහත් තියෙනවා නිකන් චීස් වගේ ඔව් ඒක තමයි මාකේ චීස් මෙතෙන්ද ඇවිල්ලා හැන්දි ගෑරුප් වෙනම් කන්න බෑ මේ ඇත්තටම මේකට හැන්දි ගෑරුප් හරියන්නේ නැහැ අතින් අර අතින් තමයි කන්න වෙන්නේ අය කෑම එක නම් මරුවා මේ මේ මේකයි මේ කකුල වෙනස්ද නේ නේ සේම් කකුලුව ඈ ඒ කකුලවාගේ ඔය ෂෙල් එක අපි ඕක මීට් එක අරගෙන වෙනම දාලා වෙජිටබල් ෆිලින් එකක් අහලා මේ මොනවාද ඒක මේ 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 ඕක ක්‍රීම් එක. ඒක තමයි මම කිව්වේ. ක්‍රී එතකොට ක්‍රැබ් එකේ මීට් එකේකට එන්නේ නැද්ද? ක්‍රැබ් මීට් එකේ මේකේ තියෙන්නේ. මේකට එන්නේ නැහැ. නෑ 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 නෑ. ෆුල් වෙජිටබල්. ඒක ෆුල් වෙජිටබල් ක්‍රීමී එක තියෙන එක. ඒත් අපි කාලා තියනේ. ඔව් ඒක කවන්නේ. අවුනන්නේ. තියනවා මේක. අනේ දෙහනේ. මේකේ මේ මේවල තමයි ඇතුලේ ක්‍රැබ්ස්. ක්‍රැබ් මීට් එක තියෙන්නේ කන්න. අපි හිතුවේ මේ මීට් එක එලියට අරගෙන ඒකට චීස් දාලා බ්ලෙන්ඩ් කරලා ඒක එහෙම හොයන්න බෑ රහයි හොයන්න බෑ ඇත්තටම ඒක නේ ඔක තමයි කලු කරන්නේ පොඩ්ඩක් යන්න ඔබ මේ කලු කරන එක තමයි කී ඒක කරලා දෙන්න කමන්නේ කැප් කනවා කියන්නේ මොකද තමයි ඕ ඒක කනවා කියන්නේ අතින් තමයි මේක නම් ඇවිල්ලා try කරලම් බලන්න ඕනේ ඔයගොල්ලෝ මේ දැල්ලෝ තියෙනවා මටත් දැන් හම්බුනේ නෑ දැන් මට දැල්ල සෙට් එක හම්බුනේ. දැල්ල මේක යටට යන්නේ යන්නේ තව කෑම වැඩි. වැඩි. හැංගිච්ච දේවල් වැඩි. මේක මම ගන්න. ගන්න. ඇත්තටම දාලා හරියට කඩා ගන්න. මම ඒක ගන්න. හැදි අවශ්‍ය නැහැ මෙතන. හැදි එක සතුටුයි. දැන් කොවර කටේද? කටේ කරපැත්තේ. පොඩ්ඩක් ඉන්න ගේම දෙන්න යන්නේ. නැතුව මේ වැඩේ කරන්න අමාරුයි. මේක ඉවර කරන්න ගුව 6 දිනෙත් අන්න තියෙන එක අම්බාර කර කර ඉඳි කියන. ළමයි මේ දැල්ලෝ අපි සාමාන්‍යයෙන් කන දැල්ලෝ නෙමෙයි. හරි මහතයි නේ. මහත දැල්ලෝ මහත දැල්ලෝ. මේක කොහොමද කඩන්නේ? මේක ඇස්සෙන් දාන්නේ.
කටු ගන්න හොඳයි. සල ඔක කඩන්න. මේ කඩන්න. මගේ ඇඟේ ගෑවිද? යා වැඩ වගේ ගත්තට කඩන්න. මේකත් තියෙන එක. අනේ නෝ. දිල්ල ඔක කඩල ඉවරනකොට ප්ලේට් ටික සී සී කරලා තියෙන්නේ. ඔක්ක් නැහැ. පොඩ්ඩක් තලන්න විතරයි තියෙන්නේ. මමලන් දැන් ඉස්සෝ ගෑවද? නෑ මට බෑ මං කැමති නෑ නෝ වැඩේ. හරි යකා බතුත් අතින් කරා. දැන් පටන් ගන්නකොට ඇදි ගෑරුප තියාගෙන අන්තිමට මගද්දර යනකොට බතුත් අතින් කරුවා. කඩුවද? මගේ ක්‍රැප් එක අල්ලන්න එපා කවුරු. අනේ මේ අනේ මට කඩලා දෙන්නකෝ ඒක. මටද? මමම දන්නේ නැහැ මං කන්නේ. මම ආතල් තියෙනවා මම කන්නේ. යුද්ධයක් කරන්න තියෙන කෙනීම ගයිස් ආ. මේ මට බඩ ටික දාලා දෙන්න කවුරු හරි. ඒ මේකේ ඇතුලේ හොඳට මීට් තියෙනවා. ඕ ඒ ලොගෝයි නේ අඬ. අඬ ලොගෝ දෙන්න නිසා මීට් වැඩි. මේ අපිට මෙයාව කෝ දෙනවා ගන්න. මේ මේකේ දැන් ගෑවෙනව නේද අපි? මම නම් යුද්ධයක් එපයිපා මේ කරන්නේ මේ කපන්න කපන්නකෝ කපන්න නෑ ඕ පිස්සු ඔයා ඇදලා ගන්නවා දාන්න අන්තිමට බුල් පික් අප් ලෝක ආව වගේ කියන්න තියෙනවා නී හිල්ලුනෝ ඈ හිල්ලෙන්නේ මොරු වෙයි වා මට මේකට මොකක් කැමති නෝනේ මම ඕ ඒ කලවරන්නකෝ යකෝ මං අද තමයි කකුළු කන්නේ හොඳට හරිද මාර හයනේ ඇත්තටම ලොකුයි අපි එහෙ කන කකුළු නෙමෙයි හොඳයි නේද මම ඉතින් මෙයාගේ ටේස්ට් එක දන්නවනේ ඒ කියන්නේ මේ හොඳට බැදිලාද බැදිලා මෙයා මාර ආසයි මාළු හොඳ ගැඹුරට බැදලා අර හොත්තට තියෙන්න බැදලා කියලා සමහල්ලාට දෙනවා බැදලා කියලා තේන දෙනවනේ තම්බලා දෙනවා මේක සුදු ආ බාබි කම හරි ගන්න මේක මරු මේ සෝස් එකත් එක ගන්න මේ සෝස් එක තියෙනවා ළමයි හයලි රෙකමන්ඩ් ඔයාලා කාල බලන්න පාඩු නෑ මම මේකේ ප්‍රයිස් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න ඒ ගානට පාඩු නෑ මොකද අපි එහෙන් මේ වගේ සෙට් එක ඕ මේ වගේ සෙට් එක අපි අරගෙන ගිහිල්ලා ගෙදර හැදුවත් මේ ක්වොලිටි එන්නෙත් නෑ අනික මේ ෆ්‍රෙෂ් ගතියට මේවා අපිට එහෙන් ගන්න හම්බෙන්නෙත් නෑ මේ වගේ ලොකු පෝෂන් එකක් අපිට හදන්නත් මහා කරදරයි. ඊට වඩා මේ වගේ චිල් ප්ලේස් එකකට ඇවිල්ලා ඔයාලට ඕනම් බියර් එකක් හරි මොනා හරි ඔයාලා ගන්න ඩ්‍රින්ක් එකක් අතනින් ඕඩර් කරගන්නත් පුළුවන්. ඉතින් අපි මුකුත් ඕඩර් කරේ නැහැ. අපි අමද්දේප සංගමේ නිසා අපි අදේව මුකුත් ඕඩර් කරේ නැහැ. ඒක නිසා මේ නිමන්තනම් බොනවා. ඔයාලට එහෙම එකක් තියෙනවා නම් තව වඩා හොඳ වෙයි කියලා මට හිතෙනවා. මේ බලපන් අනිත් පැත්තට මේක. ධාර දෙක අල්ලන්න. නෑ නෑ. ධාර දෙකට තියලා අර කියලා තියලා දැම්මොන්නේ ධාරවා ලෝබේ ඕක තමයි ඉස්සල්ලාම දාන්නේ මේක සී ෆුඩ් කිව්වම ආයි මේ ටිකක් පේන්න ඉස්සෙත් තියලා පේන්න කකුලෙත් තියලා නෑ ඇතුලේ සී ෆුඩ් ඉන්න ඕම් බල්ල හොඳට කැඩිච්ච හැටියේ සී ෆුඩ් තියනවා නැති වෙන මේ දැක්කද ධාර දෙකට තියලා කඩපු හැටි. කන්න පුළුවන්. හිතේ හැටියට සී ෆුඩ් කන්න පුළුවන් ඇත්තටම. මේ අමත්‍යංශින් එහෙම කෑවනම් මේක කොහෙ කන්නද බා? ඕ අමත්‍යංශ? ඕ මිනිස්සු. ඒ මිනිස්සු එකේ.
කිව්වා මේක ගණන්. මේක නම් මරුවක් කනේ. ඔයාලා මෙයාවට ඉන්නනම් ඔයාලට නම් මාර චාන්ස් ඈ. අපිට ඉන්න ඕනේ නැහැ ඉතින්. ඔව් ඇවිල්ලා අපිට ඇත්තටම ඇවිල්ලා අවුලක් නැහැ දුර එච්චර ලොකු අවුලක් වුණේ නැහැ නේද අපි කොහොමත් මේ ගමට ආවා. ඔයාලට ඉතින් මේ ගමට එන එක අපිටත් කිලෝමීටර් 40 ගන්නයි තිබ්බේ. හයිවේ එක නම් දැනුනේ නැහැ නේ. ඔව් හයිවේ එක ආවේ. එතකොට දැනුනේම නෑ. ඔව් අපිට වැඩි වෙලා ගියේ නැහැ නේ. පට්නායකට එනකම් හයිවේ තියන ළමයි. ඒක නිසා ඔයාලට මේ එන එකේ බාධාවක් ඇත්තේම නැහැ. මේ ඇත්තටම අපි සාමාන්‍යයෙන් ගෙදර ඉස්සෝ වැදුවම ඉස්සෙත් දෙන්නේ ෂේප් එකේ කනවනේ නම් මෙතන ඉස්සෝ කනව කනව ඉවර යන්නේ. තාත්තා හිටියනම් මේක කඩවලා දුන්නා. අන්තිමට ඔක්කොම අත හොදගෙන ඇවිල්ලා මම විතරයි ඉතුරු. මෙන්න. සොහොන සොහොන දෙකල් දිනා. අනේ සොහොනක් වගේ ආයි මේ විදිහට නම් කවුරුත් මෙතන කාලා නැති වෙයි. ලැජ්ජාව බයස් එකක් නැහැ. කෙලින්ම අත් දෙකෙන් කෑවේ ළමයි. තාච්චියම අපි ඉවර කරා. අපිට ඉතුරුනේ බට්ටික විතරයි ඇත්තම කිව්වොත්. මොකද අපි සීෆුඩ් කන්න අපු නිසා අපි සීෆුඩ්ම විතරයි. සීෆුඩ්ම විතරයි කෑවේ රයිස් එක ඇත්තට කියනවා. ඒ කියන්නේ ස්මූත් කොම ඉවරයි. මෙයානම් කලින්ම නැගිටලා ගියා. මේ මෙයාගේ මෙයාගේ මේක මේ තනිකර මම කකුලුව කෑවේ. කකුලුව අපි හිතුවට වඩා සෑහෙන මේකේ තිබ්බා. කකුලුව අටක් විතර තිබ්බද මන්ද නේද? අපි සෑහෙන්න කෑවා. මේ ඉතින් මේව දැක්කම කියන්න පුළුවන් මේ කකුලුව. කකුලුව කොච්චර තිබ්බද කියලා මේ? මේක පුළුවන්. මොකද මාළු මාළු කටු ටික විතර නෝ. ඉතින් ඔක්කොම විතරනේ කෑබොල කකුලුව. කටු ටික විතරයි. කොහොම කාලා තියන්නේ? ආයි කිසිම මේ අපි ගත්ත කෑම එකට අසාධාරණයක් සිද්ධ නොවන විදිහට. කොහොම කාලා තියන්නේ? කෑවා. රසයි. කන්න පුළුවන් එකක්. ඔව්. උතුරු දෙන්නත් මේ සීෆුඩ් රයිස් කන්න. බත් කියන එක සාමාන්‍යයෙන් කන පුද්ගලයෝ ආවත් 6 දෙනෙක් කන්න පුළුවන්. සාමාන්‍යයෙන් කියන්නේ අපි දැන් මේ හතර දෙනාම ඕව ගිහින්. ඕව ගිහින්. ඕව ගිහින් ඉන්නේ නේ අනික බතුත් එක්ක කෑවෝ. මේ බත් කෑවේ නෑ මේගොල්ලෝ. බත් ඉතුරුයි. බතුත් එක්ක කෑවෝ. සලාඩ් එකක් තියෙනවා. බතුත් එක්ක කෑවොත් 6 දෙනෙක් හොඳට කන්න පුළුවන්. අර සීෆුඩ් ලවර් කෙනෙක් ආවොත් අපි වගේ ලවර් කියන්නේ ටිකක් පෙරේත සීන් එකේ වගේ ආවොත් අපි වගේ හතර දෙනෙක් ලවර්ස්ලා අවශ්‍ය විදිහට කිව්වොත් ෆුඩ් ලවර්ස්ලා වොත් මේක කන්න පුළුවන් හොඳට. ඉතින් ඔයාලත් මේ පැත්තේ එනවා නම් අනිවාර්යෙන් මොමෝස් මොමෝස් එකට එන්න. මාර්ම රසයි මම හයිලි රෙකමෙන්ඩ් කරනවා මේක. මොකද මේ කෑම රසය ඇත්තටම කෑම එක හොඳයි. අපි හිතුවට වඩා රසට තිබ්බා. අපි සීෆුඩ් කන්නාවේ සීෆුඩ් කෑවා ඇත්තටම කිව්වොත්. සාමාන්‍යයෙන් අපි සීෆුඩ් කන්න ගියාම සීෆුඩ් නෙමෙයි නිකන්නේ. මෙතන ඇත්තටම සීෆුඩ් අපි කෑවා. ඉතින් හොඳයි. මෙතන පොඩ්ඩක් ක්‍රවුඩ් සද්ද වැඩි. ඒක නිසා මම ඔයාලට වීඩියෝ එක එන් කරන්න එළියට ගිහලා කතා කරන්න. අත හොදගෙන ඇවිත්. ඉතින් බඩ පැලෙන්න අපි කාලා ඉන්නේ. දැන් අපි යන්න හදන්නේ මෙතනින්. කොහොම හරි රසම රස ජීවිතේටවත් කාලා නැති ලොකුම ලොකු ගිනි ගන්න සීෆුඩ් තාජ්‍යයක් අපි මෙතෙන්ට ඇවිල්ලා කෑවා. ඉතින් කෑමවල රස ගැන කිව්වොත් සුපිරි ටොපේටෝ හොඳම ලෙවල් එකේ තියෙනවා. ඔයාලට පුළුවන් ඇවිල්ලා මෙයාවට ඉන්න කට්ටියට හරි නැත්නම් හයිවේ කියන එක ඔයාලට ගොඩක් ලේසි. මෙතෙන්ට ආවොත් ගිනි ගන්න තාජ්‍යයක් කන්න පුළුවන්. ඉතින් ওই විදිහට තමයි අද දවස් අපේ ගෙවුනේ. Thank you so much මගේ වීඩියෝ බලපු ඔයාලා හැමෝටම. subscribe කරපු නැති කට්ටිය ඉන්නවනම් අනිවාර්යෙන් subscribe කරන්න. එහෙනම් අදට ගිහිල්ලා ඉන්නම්. Thank you ඔයාලා හැමෝටම. Bye.